න්න ස්වාමින්න් වහන්සෙනෙද ගහියේ කවුද කියලා මට කතාගලලා බොහම සැර විදිහට බැන්න ඉතින් මම ඉතිං තෙරුවන්සරණය කියලේ තිඕෝණකට් කලද ආකම ධර්මය පිබඳට කතා කරදී නේද සමහර වෙලාවට ගම වෙනුවෙන් පෙනඉන්න අයගෙන් ආගම බේරගන්නට සිදුවන අවස්ථ වාර්රත වෙන අදාරුණු පොර්පතයවෙනි තුොරතුරක්ත් වෙනම පසුගේ දා කාතරත් කතාහට ලක් වූ තිත්තගල්ල බෝසේ වන භාවන අමධ්‍යස්ථානයේ හිමිවරු හා තරුණ පිරිසක් ඒයේ විහාරස්ථ භූනයේදී ඇතිකරගත්වාග ප්‍රහාරයක් දුරදිගේයාම නිසා ය ගැටුමක් බවට පත්වය තිෙනවාෝය ආහමහමමුොම උදේ පාන්දර යාර දෙරාරනේ බොරුගයන් පත්තර ඕන බරල්ලිවොත්වා කියවද. ඕනම දෙයක් කියනම කිය එක මාධ්‍යවේදගේ වග නෑ ඕහනම දෙයක් කියන එක මාධ්‍යවේදීගේ වගකීම නෙවේ හැබැයි පුවත් පත් මූලික කරගත්ත වැඩසට හනක පුවත් පතක පලවෙෙන එක කියවන එකඒ මාධ්‍යේදයගේ වගකින් දම්ික පැී හරි කැලනී නාගය ගැන හරි මට වෙනම කියවී මත්තියනවා මොකද ආයකටම කුත් කියන්න ඇැද්ද ඇයි ආයකට නහට වා බයද ආදති බයි රගමති බ ද අරයටවා ද ට පයි දයිම්කුත් කියන්නේ ඇතිේ මිචරදක්ලලා ඒවා කටවාගෙන එහි සභාපතිවරයා කවදාාවත් කියල නෑ මගේ මතියමක ඔයාමික කියන්නක. අවංකව කියන්න. ගහන් ඩෝනුනේ ගල කිලින් ගහන්ඩ බෑ මෙහෙම ඇවිල්ල මෙහෙම වදින් ඩෝනෙ හින්ද. මං ඕන තැනට ගල ගැව්වා හරිටම වැදුණ අදින්දෝනෙක් එකනෙනගේ අල්ලට ට පස්සේ ග්‍රම අත්‍යවරය කතා කල්ලා අපේ පාලනනාධිකාරියට කියල ති බා මාාවතියාගත්තවොත්? ඒ සංඛ්‍යත අලුකර ෑම වස් කරන්නක ම නතුුම පාලිමෙන්න් ඉන්ඩෝ සිරසත් එක්න අපට ඇත්තරම් සටන තිබ්ද දැන් සිරසට වඩ උඩින් ොක් හරයෝඕනු කට ම තම රකෙන නම දෙදන්නඒ ඔ හිර කියෙන නම දැ ම හිරක නම තාන්න හේත්වත්වවා ඕ ඉ කියන්න ඔලුවන ීර් ශීර්ෂයට වඩා උඩින් තියෙන එකක් උඩින් තියනෙක් ඕන ඕන උඩින් තියනෙති ොකක්ද ආහසයි ඉරයි විතරණ හිතකින්දා ඒ අත්ට මේකත් එක තින සටනට දැන්නේ ද මෙමි කාලය තුළ දැන්ඔප පරපතට ප්‍රකාශයක් කරේ මං හිතනවා මේක කමක් නෑන්දට කම තයින න ඒයි සු්‍ර දවසක්කට ජීවිතයේ බොහෝ දෙන අපිට හමුව වනවා. ඒ හමුවෙන හැම වෙලාවකදීම සුන්දර මතක සමරුමක් ලබාගන්න ඔබ උත්හ කරනවා. අඳ දවසට කතා කරන්නේ එවැනි සුන්දර චරිතයක් සමඟ. ඒ මාධ්‍යවේදී නීති්ඥ සංක අමරජිත්. අයිබන තුවාා අය තැන් මේ නමේ සංක අමරජිත් විතර න තවටික්ත් ය නැදිග නොක්තියෙනවා. නානයක්කාර හප්පාවන විතානගේ සංක අමර්ජිත් පෙරේලා අයි අධ්‍යාපන ලබන මුලින්මං කොළඹ CWW කන්ගර විද්‍යාලේ ූලි අධ්‍යාපන ලැබවා ඊට පස්සේ කොළඹ නාලන්දාා විද්‍යාලයෙන් අධ්‍යාපනය ඉවර කරලා. පර්මාන ජීවත්වන්නේ නොගගේකොඩ ොගට ස පවලි කව පවුලි කියන්නේ මගේ දැන් පවුලද නැත්තම් අම්මයි තාත්තයි දැම් පවුලේ මයි මගේ බිරිඳද විරෙන්නේ. සුදින්ත වන්නවා අපිත් එෙක්ක අරාධනා කරා සැනින්ම එකතුවීන් පිළිබඳව. වර්තමානයේ මාධ්‍යී ගොඩක් කතාබහට ලක්වන චරිතයක්. මේ දේවල් වෙන්න හිතලද නැර්තන් ආම්බෙන්ද. නෑ උමං ඒහනිම සැලසුම් කරලා ආන්දුල නාත්මක චරිතයක් වෙන්න කරම තිනේන් හරි නිවී සැනසිල්ලේ වැඩකරගෙන යන්න හඩන කෙනෙ හැයිතින් මේ ආපු දවසිනම්මඒක සිදුවීම් වලට. මුණ දුන්න ඒේවහර සුන්තරැ ගොඩක් කිය සංකාර අහින් සකායේංක සාමාන්‍ය සරජීවිතය ගත කරන්න කළේත් අවුරුදු අවරුද්ධ කට දෙෙකට සැක් මහකර විපලවී ප්‍රකාශයක් කරල සමාජය කතාවලක් වෙන ඕ ඒක තරංග ඉගැන හිතලාහිම විප්ලවී ප්‍රකාශයක් කරන්න නෑ හැබැයි අ හරද සාක්ෂියට අනුකූලව සමහරදේවල් කිව්හාමයවයිතින් රිධන තැන්වලට ීදිීලාව අදින තැන්වලට ඇදිලා ඒ සිදුවම් අවස්ථාාවය න දැ ඔබ අන්දුරගන්නය මාධ්‍ය සාමාන්‍යයෙන් ඔබ වැනි චරිත දිහල් වලතන අපි හැදෙන් තම සරල මාධඩ ඇත මොකදන සිත්තගල හඳර න මේකයි අර පුවත්පතක කලවනා ප්‍රෝෘතියක් මට ඇත්තට ස්වාමීන් වහන්ස කවුද එහම එහම හැඟීමක්වත් එහම මතකක්වොන්මකුත් තිබ බෙනෑ ඉන් අපි හැමදෑම රන දිහට දෙරන අරුණු ඩ සහානී ඒ ප්‍රවෘතිය කිව්වා අයිබෝවන් ආගමධර්ණය පිළිබඳව කතා කරදබී නේද සමහර වෙලාවට ගම වවෙන් පෙ ඉන්නගෙන් හගම් ේරගන්නටත් සිදන අස්ථ වාරත වන අරුණ පොත් පටේ ව තුර තුරත්බම පසුගේ කාතරත් කතා පහට ලක් ව තිත්තගල්ල ෝස්සේ වන බාවන අමධ්‍යස්ථානයේ හිමිවරුහ තරුණ පිරිසක් ඒ විහාරස්ථ භූමියයේද. ඇතිකරගත් වාග ප්‍රහරයක් දුරදිගේයාමනිසාය ගැටුමක් බවට පත්වේ තිබෙන ඒවාට පස්සේ ම ගෙදරැවිල්ල මගේවා සේවාදායකන්නෙක් එක්. මට කැන්සල්ටේෂන එකත් තිබ ඔොන්ට උපදස් බාදීමේ සැසිියත් තිබ. ඒ අවස්ථවිදිතින් දුරකතනැමුතුන් දෙක්ව මගේ දෙකම කට් කරා පස්සේ ගන්න මන්දන්නය මන්දන්න ඇති අංකේකි. ඊට පස්සිතින් මන්දන්න ස්වාමින්න් වහන්සේ කෙනෙක්ද ගහිහෙද කවුද කියලා මට කතාගල බොහොම සැර විදිහට බැන්න ඕ කියන්න කා හම මුොත් මේ උද් පන්දර යාර දෙරනේ බොරුගයන් පත්නර ඕන බොරුවල් ලිවත්වා කියවද. මම ඉතින් තවරුවන් සරණය කියල තින් උපෝණක කට් කල ලැම් එච්චර තමයි වන්දාන්ද අප ඒ සාකච්චාව හඩටයක් විියට හෝ මාරුණා සමමාජ මන්ත ඔවමන් දැක් එතකට මේ ඉතින්ද කියනවා මේ පත්තරී තීම දෙ කියනවා කියලා මාධ්‍යවදියක් විදිියට මේ පත්තී තියන ඕනම දෙදක් කිය හරිද සමා නෑ ඒක මෙහෙමයි තරග දැන් වැඩසටහන දෙරනාවරන දැන් ඒකේ අපි පෝෘති පුවතක් උපටා ගන්නකොට අපි සියට අනු නමයක්ම ඒ ප්‍රවෘතියේ අයිතිය තියෙන පොත්පත පිළිබඳව විශ්වාසයක් තියෙනවා.ඒට හේතුව තමයි දැන් වා දන්න හොඳටම විද්‍යුත් මාධ්‍ය න්‍යමණය කරන්න ලංකාවේ මේ වන විට නීතිය ඒ තරන් පොහොසත් නෑ ංකාවවිතිබන නති ප්‍රමාණවත්න ද්‍යුත් මාධ්‍ය යාාමනය කරන්න. හැබැයි මුද්‍රත මාධ යාමනය කරන්න පුවත්පත් කොමිසම මේගේ බොෝදේවල් තියන. පිල්ිගත් ආචර ධර්ම පද්තිය ඔක්කොම තියෙනවා. ඉතිං ඒ සියල්ලෙන්ම පාලනය වන පුවත් පතක පිගත් ජාතික පුවත්පතක තියන ප්‍රෝෘතියා සිත අුනමයක් නිශ්වාස කරනවා. ඒන ඒක වැරදිනම් ඒ අදාළ පාත්‍රවර්ගයා කතා කරන් ඕනේ පත්තරේට. පිරන්නේ මේ හවල් පතේ හම කිව එක කියලා අපිහම කියන්න දෙරෙන පෘතිම ේදීකව එකක් කිය කිවන මගකින් බාර ගන්නවා. අපි ආයතනය වගකින් භාරග්ඩට අපි කියෙන දිවේන පත්තරයේ ලංකාදීප අරුුණ එහත් පුවත්පතය නම කියලා කියන්නේ. එතකොට අට නියාමණය වෙන ඉතාමත් පොහොසත් නීති පද්ධතියකින් මෙහේවන පුවත්පතක පල වෙන ප්‍රවෘතිය මම හොදට යමක් කියන්න ඉිස්සල්ල මේ වලට නඩුදාන්න පුළුවන්ද ඔක්කොම ඔලව වැඩරනෙනම කල්පනා කන්න ඕන්න. මගේ සර්කිිට්ටගේ ඔක්කොම අන්දන්න මේ වැට අඩුදාන්න පුුවන්ද මේවලින් කාටහරි ඩෆමේෂන් කේස්යන්න පුළුවන්ද. ඒ ක්කෝම ඔලි වැඩ කරනවා කියන්න ස. අදරත්ඒ ප්‍රකාශය හරි. ඒ ඉතිබ පවෘති හරි නැද් කකල කියන්න මදන්න. ඒ ප්‍රකාශ මොකත්මන් ප්‍රකාශ ඔ ඔබ ප්‍රෘතිය කීපපු වෙලාව කීපුදේ හරි. ඒ ප්‍රවෘති හරි නැද් කියන මන්දන්න. පවරුතියි පුවත්තේ පලවුණන මන්දන්නේ රෝෘති අරිදි ඇද්ද කිය ඒක ඒ පුවත් පතත්ක අදාාල පාශ්වය නිසනාගන්න ඕන කාරනය. ඕනම දෙයක් කියනව කියන එක මාධ්‍යවේදීගේ වගකීමද. නෑ ඕනම දෙයක් කියන එක මාධ්‍යවේදීගේ වගකීම නෙවේ. හැබැයි පුවත්පත් මූලික කරගත්ත වැඩසටහනක පුවත් පතක පලවෙෙන එක කියවන එක ඒ මාධ්‍යවේදගේ වගකීම වර්තමානයේ. ඔබ නියෝජනය කරන යම් යම් පාර්ෂවයන් අදහස් දෙක්ව මම් ඊළඟට කියන කරනාව සම්බදධය ිශේෂම දම්ික පැිය ඒවගේ කැලනේ නාගය සමහරදේවල් මේ ජනගත කරන්න කලින් ටික් හිතුවනම් හොඳයි කියලා හිතන්නේ දැ මේකයි තරන්ගතන ප්‍රශ්නය. දැන් අපේ උදාහරණයක් විදිහට දැඇත්තටම ඕක හන්න ෝනේ ප්‍රෝති අධ්‍යක්ෂතුමාගෙන්. එවනට මටඒට කතා කරන්නඩ සදාචාරත්මක යිතයත් යෙ ම කතා කරන්න. මටඒ එකට වෙනම ඔය දම්ි පැනිය හරි ැලනී නාගයා ගැන හරි මට වෙනමම කියවීමත් තියනවා මගේ මසයක් තියනවා තියෙනව වුනාට දැන් එහෙම නැතුව කියනවනං දැ අපිහිතමු කැලනිය නාගයා. දැන් කැලනී රජමහා විහාරයේ විහාරාධිපති මහාචාරය ස්වාමීන් වහන්සේ කිය නොව මෙහම සිදුවීමක් වුණයි කියය. උනයි කිව්හම ඒක ඇයි දෙරන වාර්තා නොකොරයිින්. දෙරනට කියන්න පුළන් මේ හාමුදුුවෝ කොහමද ොහෙම කියන්නේ හාමුදුරුවෝ දන්නනවත කියලා දෙරනට මොකොද්ද තියෙන අයිතිය කැලනිය බුදුරජාණන් වහන්සේ වැඩම කරපු කැලනයේ රජ මහා විහාරාධිපති ස්වාමින්න් වහන්සේ කියන තොරතුර දෙරන වාර්තා කරනවා. ඒක හරිද වැරදිද කියන එක ඒක වෙනම දෙයක්න අආාවද නැද්ද කියන එක දෙරනට මේ විර්ශණය කරන්න පුළුවන්ගේ එකත් නෙවේ දෙරන භූතාචාරයවරු ඉන්න තැනකුත්නෙවෙේ ඒවගේ සදිහර මොහරි විර්ශණ නිලධාර ඉන්න ැනකුත්නෙවෙේ. ඉනිවසර පැනිය ගැන කිව්ූ හමත් අරංග දැන් ඔවා හොඳටම දන්නවා යම්කිසි දැනුමක් ලබාගන්න ක්‍රම තියෙන දැ බටිහිර දනුම් පද්ධ තිය තියනවා. බටිහිර දැනු පද්ධතියෙන් ලබාගන්න දේවල් එක පත්ත තියන. පෙරදිග දැනුම් පද්ධති ෙන්න්නඩපුල හැමැතන චීන ජපානය ඉන්දියාව වෙන දනුම් පදධතිය. දම්මි පැනි කියනෙ එක මේ දේශය දැනුම් පද්ධතියෙන් ආපු දෙයක් දැන් ඒ දේශය දැනුම් පද්ධතිය විශ්වාස කරන උදගිය අදත් කියන එක හර කියලා. පිරිිසක් කියනවා වැරදී කියලා පිරිසක් කියන හරී කියලා. ඉතින් දෙර මේ එක වාර්තා කරනවා. නැවත් පසුකාලී නමඒ පුවත වාාර්තා කරපු නිමේ දෙක මඒ පිළිබඳව ගැටලු සහගතයි කියලා ඔබේ අහිතනීම කියලා. හරින පලවිිනි අවස්ථාවේදී දැම් පිහිතුම Xක් කියලා? ඒ වාර්තා කරනවා. එක් වාර්තා කරන්නේයයි දවාදන්නවා ඒක මට හරියට මතක නෑ ප්‍රදේශ ඉස්පිරිතාල මතක නෑ කොමරි බටහි වතු පිටි වෙල වතු පිටි වෙල නෑ ම ට මකන වතු පිටි වෙල රජරෝ හලද ෙමැත්නන් කොවිට ප්‍රතිකාර ධ්‍යානය ක කොම වතුපටි ව ආශිව බටහිර විද්‍යාව පිළිබඳව මහාචාරිවරයක. ට බටහිර වද්‍යවරුන් පිරිසක් කරපු වාර්තාවක් තියනවා එතකොට දැ ඔබ කියනොයි නිවේදකයා හිතිේ වාර්තාාව කියනවා හරිනි දැ ඒක වාර්තාඒක රිපෝටිින්ක් ඊට පස්ස කව දහරිදවසගයා කියනනේ ඒක වැරදිී කියලා ඒගේ මතය දැ මම වාර්තා කරන හැමේකම මම කියනවන වේ මට වාර්තා කරණය එකක් තියනවා මගේ මතය ගුත්තියනවා දැන් දැන් අපිහිතමු දැන් අවුරුදු පහලවක දැරයක් අපහර පිබඳ ොර රත් න ෑයිඒක වාර්තා කල රවලඒක විත්්‍යවාච ඉදිරිපත් කරන නීතික්ක මතතුරවල වි මන්ගේන මෙම නීතින මහතුර වෙල්ල කිය න මේ අවුදු පහලක් කියල දන්න නැතුවයි මගේ සේවාදායකගේ කියෙක වාර්තාරනක වාර්තාාව. ඊට පස මට මතයක්ක් තියන්න පුළුවන් විත්්‍යවාචකය වැරදි මේ ලමක් දක්කහම් පේ නැත්ඒ මගේ මතය වාර්තාාවයි මතයයි ඒ දෙකක්. බ හොද ැනක තාව අවසන් කරාදක්. ඔබේ මතය එකයි වාර්තාව එකයි කියලා කියනවන්නේ න බැන් සමහර අවස්ථාවන් වල දී පුවතක් ඉදිරිපත් කිරීමේදී. ඔබට ජනගත කරන්න බෑනේ ඔබේ මතිය පුළුවන් දැන් ඕක තරන්ග මංගහනු එකක් කියෙන කියනවා මට හිලා තියෙනවා. කෞු දෙහෙම බැහැයි කියලා කියන්නේ. මොන මොන මාධ්‍ය ගැන තියෙන මොන පොතේද තියෙන්නේ එහෙම ප්‍රෞෘතියක් ඉදිරිපත් කල්ලා. මතය කියන්නට බෑ කියලා ලංකා මොකක් හරි පනතක තියෙනවාද ව්‍යවස්ථාව තියෙනවද එම ඇත මාධ්‍ය පිළිබඳව දේශී හෝ විදේශීය විද්වතෙක් කියල තිෙනවා දහෙමු ෑ මේ ගමය ගොඩ එකෙක් කෙනා කියනවා දැන් සමහර දවස්සලට අපි මොකක් හරි ඒ දවස්වලති අපි කියැන ටෝක්ටවුන් කියලා ඒදවස්වල හිත්ම උණුසුම්ම තොරතුර කියලා අපි ඊළඟ තොරතුරට ගිහාම කෝල්ස් කියක් කෙනවට ආර්තනයට මොකද අයකට මුකත් කියන්නේ ඇද්ද ඒඒකට නහටවා බයද ජාතිපති ලාගමතති වායද අරයට වාද යාට බය දැයිම්කුත් කියන්නේ ඇති. මික්චෂ දක්කල ඒය කටවාගෙන සීට හැත්තපහක් බලාපොරොත්තු වෙනවා අපේ වගේ වැඩ සටහන මංනිත් ආයතන ගැන කියන්නේ අපේ වැඩ සටහන කරන දෙන්නයි. ඒ දෙන්න ඒවෙනුවෙන් ඒගලන්ග ප්‍රචාය දක්වායකල ඊට පස්සේ සම්බන්ධෙන් තරංග කතිකාවාව ගොට ගන්න පුළ . රුද්ධ ඉන්න පුුවන් පක්ෂා ඉන්ඩ පුලුවන් හරී කියන්න පුළුවන් මෙයාමකදමී කියන්නක කියන්න පුළුව අන්නේ කතිකාවත ගොඩ නගන එක ම අපි කරන්නේ සංවාධය ගොඩ නගනක. නැත්තම් මේේ ලංකාවේ සීට අනුවත් සාක්ෂ්‍රතාවය තියෙනවා පත්තෙ හරම් බලාගන්න පුළුවන්. ඔබ සමහරවෙලාවට ඔබ නියෝජනය කන අහිතනයවෙන්න පුුවන් ඔබ නෝජනය කර දේශපාන කඳ වරවෙන්න පුළුවන් ෑම දශපාන කඳර නියෝජය කරන . ඒ ්‍රාහනය ල ර්ත න ලොක ෝජනය කන ලොකුම් ප්‍රශ් ලො ප්‍රශිතමයි මාධ්‍ය ආයතන වල මාධ්‍යතන ප්‍රධානියගේ තීර නිමේදකයා එලි අදාානම කිරදන ඔබට මටමින් අපි හැදිනාටම තිය චෝදනාව. ඔබ අම්කසි දවසක පස්සවට පස්තුමකට පත්ත මඒ ප්‍රශය කරග නිසාවෙ ජනමතය වෙනස් වනාා. නමුත් ඒ නිසා හිත ඇතුරින් දුක්වෙනවා. ඒ ර ව කියල නැ මේකතරන් දැන් ට නිත්තාර්තනකෙන කතාරන්න ැහ මට නිත්්‍යාර්තනගන කතා කරන්න පුුවන් මං ලංකා බොහෝ අයිත නොල වැට කල තිනෙහිද යොට ඒ සදාචාත්මක නැතිහින්ද. මන් දැන් වැඩරන අයතනය ගෙන කිව එහි සභාපතිවරයා. කවදාවත් කියල නෑ මගේ මතිය මේක ඔයා මේක කියන්නක. අවංකව කියන්නේ. ංව කියැ වරතු දසයකඩ වැඩකරන්න තන ඇ මේ ගැන මේ සභාපතිවරයට බය හැරි ලකුණු ගන්්ාරි නෙවේ කවදාවත් කියල නෑ මගේ මතය මේක. ම මං කැමති මෙයාට ඕයා මොව ප්‍රමෝට් කරන්න මං මෙයාට කැමති නෑ මෙමයාට ගාලා විනාසකරන්න කවද කිසි දවස මෙකක් කියලන සමාජයේන්නේ ත හෝ. සමාජයට අභ්‍යන්තරය පේන සමහදවසට අපි දකිනො ධ්‍ය සමාජ මාධ්‍යජාලාවල පලවෙනවා මෙන්න මේ සභාපතිීම යයි මේ ඔක්කොම එක තුලා මෙන්න මේ ගේමක් ගහනෝ. මෙන්න එකක් හදලදාන සභාපතිවරයමි එකක් දන්නෙත්නෑ. දැව ඔය පැනිය ගැනවත් මේ නයා ගැනවත් මං දන්න විදිහට සභහපතිතුමා දකින්නේ ප්‍රවෘතියේ . සභාපතුමා ප්‍රෘති දකිනකට තමා ම දන්න විදිහට එහමකක් තියෙන කියලා දන්නේ. හොයි දැ මුලින්ම සඳහන්රනේ හිත්ත කල හමු දුරන්ට ප්‍රශ්නය ඒ වගේ මට අවුදු හිපයකට කින් පාර්ලිමේ තුරත් යන ග න ගාලුමුදුර පැවැති යම්කසි ප්‍රසංගයකදී අදාළ ගායකව ඔපෙරාවක් කියන විපක්ෂ නායකතුමා නෑ අගමැතිතුමා හරපුරතිදන? ඒ එතු දිර්ග ලැකට හිටග මැත්තුම රනි ක්‍රශ මැත්තුමා ඔබ ගැන පර්ලිමේන්තුද සඳහන් කරවා. මොකද හිතන්නේර පාලිමේන්තු සඳහන් කරන්නටසල්ල තරංග බදුල්ලෙදි කියනවා. එකන ඇත්තටම තරංගට ස්තූතිවන්ත වෙනවාඒ එකැන ඒ සිදුවීම ගැන මට පුවත් පත්වලින් ඒ දවස්ස ැහවා මංගේවනට වේ දවස වැ හනන් කල් හිට. ඒ හිද මම පත්තර වැලට කතා කරේ නෑ ය ප්‍රශ්න හින්ද පත්තරවැට කතා කරේ නෑ. ඒ වුණනාට දැ ඔහපුේ මනවාට විශේෂෙන්ම ස්තුතිවන්තයවා ඒ කතාව ගැන් හම්බෙච්චක. ඒ දවස්සල රැල්ලක් තිබ්බ ගරු හිටපු අගමැතිතුමා ඕයාට මතක ඇති ලංකාවට පෘතු ගීය වෙලලා ඔරුදු පන්සිය කියල සමරන්ඩ උත්සාහ කරපු මහත්මේ. ඊට පස්සේ දේශීය දේවල්වලට ඊ පස්සේ අපේ ජාතියට ආගමට සභ්‍යත්වයට පුරාවිද්‍යාත්මක වටිනා මත්ති දේවල්වලට අපේ බැන්දියාවන් වලට අප හරිම ආදරෙන් රැකගත්ත දේවල්වලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරගෙන. ඇවිල්ලා එක අවස්ථාවකදී නිදහ සුත්සවය සමරන්ඩ වෙන ද අපේ දකින W.ඩ අමරදේව නන්දාමාලනි සුනිල් එදිරිසිංහ. වගේ චරිත එහෙම නැත්තුව බයිලාකාරය කියලා අපහස කරන වන වෙයි එක පිරිසක් දාල මේක නිදහස්දිනයක කියන්නේත් ජෝගයක් කරන්න උත්සාහ කරා. හ මම බපරිම රසකයෙක් මං බයිලාහන්න පුදුම කැනති. එවනාට ඒ අන වෙලාවක්තිය න නිදහස්දිනයකයන් අපි දේශානුරාගේ වඩවන්ඩ හම එහෙම දවසා. ඒ ලොකූ ව්‍යාපෘතියක් කරගෙනවා තරන්ග. රගන්නකොට ඒ පක්ෂි අභ්‍යන්තරයම ඉන්න තරුණ මන්ත්‍රීවරු. අපත් බොහෝම හිතවත් සුහඳ මන්ත්‍රීවරු කිව්වා සංක මිහෙම දෙයක් කෙරේගෙන යනවා මේ කූට අප ප්‍රාප්තිය මෙතන පුළුවන්ලම් මොනාහරි කරන්න හැබැයි බෙල්ල ගැන වගේ කිය නැහැයිගේ. මන්ත්‍රවරු අතර දෙනෙක් කිවවා. පක්ෂේ අතරනෙ. අ්‍යන්තරයම කිවවා ශ්‍රීලංකා නිදස් පක්ෂත්ක ක සධානක හිට ඒක දෙන්නෙක් ව මේ පලිනිවතවර කත කිය පලනි ට ග ඊට පස්සේ. ඒ අතරතුර තමයි මේ අදාළ ගායිකාව දන්න ඔබුදුන්ගේ ගීතය ඔපෙරාවකින් ශෛලයෙන් ගායනා කරේ. රන්ගේ ඒ ගායිකාව විශිෂ්ට ගායිකාව. ඒ ගායිකාව දේශී වශය විදේශය වශයනුත් ගෞර ආද්‍රයට පාත්‍රවෙච්ච ප්‍රතිබාවෙන් ඉහරලටමගේ ගායිකාව. ඒ ගායිකවට ම වචනයක් වත් කියන්න කැමති නෑ. හැබැයි මට ගහන් ඩෝනනේ ගහන්ඩෝනුනේ ගල කෙලින් ගහන්ඩ බෑ මෙහෙම ඇවිල්ල මෙහෙම වදින්ඩෝන හින්ද මං ඕන තැනට ගල ගැව්වා. ඔයගේ සද්ධයනෝන දැන් අර හැමදෑම ජෞඥාව කියන බැලියෝ හිටිපු මං ඔන්න ඒමගේ සද්ධ කරනවා රෑට ූ සරයි මුස්පේම්තු කියලා තමයි ගම්වල උදරිය කියන්න එතකොට අපි මොක්ද කරන්නේ ගඩුල් භාගයක් අරගෙන එන පැත්තර ගානවානේ හරිටම වැදුනා වදින් ටෝනෙක් කෙනගේ නල්ලට ඇයි මේ මොකක්ද මේ කරුණා කළ ස්ථාවරයක් කරගන්නහ හැප් බොඩ කියන්නඇතු. අනික් සෙල්ල මොකද ජන්දානෝ ඔය රිවිට පත්තර දාන්නක මං ඇවිල්ලා කියවන්නම් ඒ හරික ොහර කියවන්න ලාඕ පත්තර මේක ගඩොල් පාර වැදනා ඒ එතුමට නේ එතුමේට ගඩල් ගන්න හොඳදන එතිමට සමානයක් දෙන්නවා. එතුමීට නෙවේ වදින් ෝන තනට වැදුණා කොච්චර කලබල වඋනාද කියනවනං දවස් කීපයකට පස්සේ රජේ මාධ්‍ය ආයතනක පෑයක් පෑක හාමාරක් විත්‍ර පාවිච්චි කළ ලංකා ප්‍රකට සිංහල ගුුවරයෙක මගෙත් ගුරුවරෙක්කෙක්ක පැ පැවින් අඩි පහලොෝ විතර කාලය පාවිච්ච කර මට පහර දෙන්න. පොද්ගෙනල්ල මංකයපු එක විවේචනය කරන්න මේ රට ආගම ඇති. ම මේ සාමාන්‍ය මාධ්‍යවේදී මට පහර දෙන්න පාවිච්චි කර මට පුදුම සන්තෝස ඇතිබේ හරියට ගැල වැදින්දවන තැට වැදනය එක. එදයින් පස්සේ ව්‍යාපෘති ඔක්කොම නමත්තල දැන්න තරංග ඊට පස්සේ දේශීත්වයට ඊට පස්සේ රටේ තියන ආගමික සහජීවනයට ගොඩක්ය අපි ආදරය කර දවල් තියෙනවා ඒවලට අතතියෙනෙ නැත්ව. මේ හරි කරදරයක් කියලා පාලිමිේන්තුව කතා කරන්න ගත්ත මහා සංගරත්ය කතා කරන්න ගත්ත පත්තරවලිය අන්ඩ ගත්ත මාධ්‍ය සමාජ මාධ්‍යය මංගෙනුවෙන් කතාර ම ෆෙස්බුක්කේ කිවත්නෑ එයවනට ෆස්බුක්ගේ ඉන්න ලංකාවේ රට ආදරය කරන මනිසු කතා කරන්න ගත්ත මට ඕන වැඩේ මංකරා. මට මාර සන්තෝසෑ අදත්ඒ කරපු වැඩට. ඉතින් කෝමාරි මගේ වැඩ නැමැත්තුවවා දෙරන අරුණෙන් විනාඩි තුනක්ද ගත්ත විනාඩි දෙක්ද ඒකන ඒ කාලෙටද ඒ කාල ඒ ත්ත විනාඩිඒ ප්‍රකාශයට විනාඩික්ව විනාට නක් පොඩිකාල විනාඩි කිය දෙකක් විතර ගන්න ඇති ඒක තරන්ග ඊට පස්සේ අග්‍රම අත්‍යවරයක් කතා කල්ලා අපේ පාලනාධිකාරීට කියලා තිබ්බා සංක්‍යත තියෙනන ්‍රීකොන්සිස් ඒ ඒවා අලුත් කරන්න ඕනි ඒ තියන රජේ දේපලක් කියලන සලකන් මාව තියාගත්තොත් ඒ සංක්‍යාත අලුත් කරන්න ම වස් කරන්න කිය. මං අහවා දැනෙ විද්‍යුත් මාධයක යන්නේ ජනතාවටයිතික. ඊට පස දැන් මං එක්කෙනෙ. පන්සියක් හයිසියක් වැඩ කරන ආයතනය එමිනිසු ගෙදර ඇන්ඩ. ඊට පස්සේ ආයතනය ප්‍රානන් මටතාගැල්ල මෙහෙමයි සංග මෙහෙමයි එකෙලකිව බොහෝම කාරුණික පහැලික මංක හරි මං ඉන්න. මට වඩාර කීදනෙ රස්වල මට රස්ව තියෙන අනෙත. මට අ පැත්ත මගේ ප්‍රධාන රැකියාව ති ොට පශ්නය නෑ යනට මට කරන්න ඕන වැඩ මං කරන්නේ මං මේ රට කරන්න්ඩඕන ලොකුම සේවේ කර මං මැරෙන මොහොතයානි මට මතක් වෙන්න ඕන සේවය මං කර ම පුදම සන්තෝයෙන් ගෙදත් වෙලා හිට. එක ඒ වෙලා ඒ විනාඩිතුන කතාගුණේ නැත්තන් කතා කරේ නැත්තන් හද වෙනටකොට අදවනසර ඕ එහෙම එහෙම බුණේ නැත්තං එහෙ නේ නැත්තං අදාද අපිට කතා කරන්න පුළුවන්. ඔය රට ජාතියාගම වගේ දේවල් ඒවනිකං විහිලුටිටක්වයෙනවා.ගැන මහනායක ස්වාමින්න් වහන්සේලා හැමෝමනවේ කීප දෙනෙක් අනුනායක ස්වාමින්න් වහන්සේලා. ඊට පස්සේ ඔපෙරා සම්බන්ධ ලංකාව ඉන්න විශිෂ්ට සංගීතක්නියෝ. ඊට පස්සේ ජන සංගීතය සම්බන්ධ විශිෂ්ට සංගීතක්නෝ ලංකාවේ වාමාංශික ව්‍යපාරයේ දේශපාලනනායකෝ. ජාතික ව්‍යාපාරය දේශාලනනායකෝ මගේ බිරිඳකින් හන්ට දුරකතනතුන් කියත්දුන්න. ඔවාගේ කතාව සැරයි එවනාට කරපු සේවය විශිෂ්ටයකඒ උදාහරණය කොහෙදක් පාවේ න ඒක ඒක තරංගක තියෙනවන දැයි එතුමියට පහසයක් නෙමේ එතුමිය මං කලින් වාගේ හරිමි එවනාට අර නොගලපෙන දේවල් ගුණහාම නැබත් මට හිතෙන්නේ එතුමියත් නොගලපෙන තැනක ගිහිල තමන්ගේ දක්ෂතාව හැකව විදිරිත් කරා කියරලා ඕ නෑ ඒ තෝරාගත්ත සිං ගීතේ ප්‍රශ්න තිබ්බේ ැ ඒෙත් තරංග මදන්නනවා ම කතා කරන වැඩදි කියලා. මේ ැ ඒ ඒකෙත් තරංග ඊට පස්සේ ජීවිතයට ඔපරාවක් බලපු නැති අය. ඔපෙරා ැන කවුද කියලා දන්න ඇතුව. දන්න නැති අය. අදහස්ස දක්වඩ ගත්තා කීප දෙනෙක්ක්? අරහදාරන්න ඇතුව අදාරන්න ගත්ත කට්ටිය. මම ඔපෙරාගැන හොයලා ඔපෙරා ලංකාව ඔපරා කොහොමද ඉංගලන්ති ඔපරාකොමට ඔපෙර පටන් ගත්ත කොහොමද දන්න ඔබුදුන්ගේ ගීතේ මුලින්මකිවේ කවුද ඊට පස්ස කවුරු කවරදකිව ක්ොම දැනෙන ම ඒට කිවේ ඊට පස්සේ නඩුවක්දාඩ බැරි වඩත් ඒටිකත් බල තමයිකිව. ඔපෙරාවක් කියල ජීවිතයට දන්න ඇති. කේමදාසයන්නේ ලංකාවට උපෙරාව වන්දුුන ලතුන් කේමදාසයන්ගේ මානසිවිල කියන එක මොකද කියලා දන්න ඇති. හ තති ම දහස දක් වන්න ගත්ති එනවට දන්න මනිස්සුටි කි්වා ඕනතනට ගැල ගැහවා නිය මයික ර මන්ත්‍රීවරු හතර නඩම කතා කර කතා කල්ල හංගන්න දෙයක්නෑ එතකොට වී පක්ෂණයක මං හිතන් මහින්දරාජ පක්ෂමහත්මය නමල් රාජ පක්ෂමමාත්ම ත නිද ඉතින් ගටම කට ඔක්ොම කතාර. කතා කල්ල ඒලන්කිීවි හොගක්කා වාට කෝමද දැන්ජීවත්වෙන්න පුළුවන්ද ජොබ්ක් හෝයයාල ඕන මංකු නෑ මට ජබ්කත්තියෙන මට කිසි ප්‍රශ්නයමයගේවගේ නම්ලා අයිස්තුවක් කියන්න පුළුවන් ඔක්කොම කතා කර ඊට පස්සේ ආණ්ඩු පෙරලීකුත් වෙනවා එහි ලොක සැලකීමක් ලැබුණනාදටෙක් නෑ මං එම තරග එහෙම බලාපොත්තුවන්න නෑ දැන් අදටත් දැන් ඔවතුන් සේට වැට සහ ල ති. අදටත් මට තුන්සේ හැට වැඩටහනි ං ස්සරහ කෞද ඉඳගන්න කියනෙ මට ප්‍රශ්නයන්නෙමි ඇයි මං කිසිම මන්ත්‍රය කෙනගෙන් කිසිම ඇමති කෙනෙගින් කිසි ම දව්වක් අරගෙනම කවදාව. ඔබ දෙරනා තන සිදුකන වැඩසටහ දැනට කරනවා අලුත්පාලිම ේන්තුවයි තුන්සය හැටයි පස්සේ දෙරනවරන කරනවා චතුරාල් ලිසයි මයි ඊට පස්සේ ප්‍රෞෘති ඉදිරිපත් කරනවා දෙන සිවලු බද්ධ වැඩ සහන්ටික ඉදිරිපත් කරනවා. ඒ නිදහස් මාන්්‍ය වි ඉ කන් මන්කෙ දරන තන කවරත්ත නිදස්මාධ්‍ය විදිිය කියල ක්නෙකවත් නෑ මම විතරක්න එකනැකින්වා මොකොට වැටනවර කියල ම දන්නෙත් නෑ ඔබ ඔබ අපි සාමාන්‍ය විඩියට දකින්නන්නේ නෑනේ අපි දකින්නේ මේ සාමාන්‍යවේශන නිරූපණය කරලා ඔබ චන්්ඩි පහට ඇඩද හෙමනි දැ ඔබ වර්තමානය දකින විදිියට. අප හිවතුන්ටත් පේනුව මේ අනාගත දේශපාලක් යක්තම කියලා දේශපල් ආරාධනක්ක ලන දැයි. දෑන් දේශපාලනට ආාධන කර දේශපාලනයට පහුගිය මැතිවරණයේ දී ආරාධ නැත් තිබ්බ. එකම ජනතාවගෙන නොත්තිල්ලීමත් තිබ්බ. ඒ කොහට හරිගියහාම කණ්ඩ කොහට හරිගියාත් සුපමාකට්ිකට ගියාත් කොහට ගියත් එලවලු ටිකක් ගන්න නෝනත්ත එකක ගියාත්. ඉඒ ජනතාවගෙනුත් කිවවා ඇයිවා මෙච්චර මේව කරන එක චන්දිල්ලන්න එකෙ ට පස්සේ පාර්ශවයකන යෝජනාවක්කාවා. ඒ වෙලා කැත් අති බ දැන්ඉ ගිය අනද මන්තීම ඕ ඒ නොවන එක හොඳයි කිය හිතන තරග ඒන් කල කිරමත් දශපානෙන් නට න මිනිස්ස මනිස්සු ආහිතන මන්ත්‍රීලට එහෙ ආදරයක්ක්. ඒ ල නැ වීම එකක් නෑනෙ අපිට තාමත් මිනිස් වාදරේ කොහටහර ගිහම ඇවිල්ල දැයිගන වාහනේ ගිල්ල පාකරොත් ැන් අද වෙච්චේක වාහනය පාකරොත් එතන පාලිකාව සල්ලිගන්න බලින් රන්ඩ වෙලලා සල්ලි දි ලන්නනවා. ඊට පස්ස කොහටරරි කණ්ඩ ගිාමත් හොගක් වෙලාට කන්නහම් ෙන්න්නන්නේ මාතක තැන් හිතවතුන් ව නත් කන්ඩයන්ෙම කමතිනෑ මොකද ඒකලන්න ක්ඩ ෑන කට්්‍යයවෙල කතාහරන. ඒඒ ඒ ආදරේ කියන එක හිත දශාලකට තිය බුද්ිම තීරණක් ගත්තේ ඔ හියි මාදයට ඇවිලද කොච්චර කලනොද දැන්නම් ඉතින් දශක දෙකට වැඩි දස්ක දෙකට වැඩිගෙන සම්මාන පිරෙන් ඇති හු ජනත සම්මා ජසා සම්මාන පිරෙන්න්න තියෙන අදි කතා කරන්න ඔබ ගොඩක් ආදරය කරන සංක අමරජිත් මහත්මඇත් එක්ක. ඔහු මොලුතියෙන් නීති ඉච්ඥමරයක් මාධ්‍යය ඇැවිල වසර විස්සකට වැඩි කියල කිවනෑඇගේ. මුලින්ම මාධ්‍යයටටෙන්නේ. මුලින්ම් එන්නේ අවුරුදු හයේදි හතේද විතර ඉගන මම අපේගේ ඉස්තරහම ේසයක් තියලා ඒක වුඩට නැගල හවසට නිවේදන කටයුතු කරනවා පාර් යනේවා කියනවා වෙළඳ දැන්නම් කියනවා එතකොට ඔය ඉස්සරහෙෙන් යනවා ඒකාලය මාධ්‍යය හිටපු ප්‍රබල චරිත දෙකක් එක්කෙනෙක් තම ඇගනස් සිරිසේන. ඒක ඇන කමල් දේශප්‍රියගේ අම්මා. අනිත් එක්කෙන සුනන්දා ධර්මපාල. ඉ ඔය දෙන්නම අපේ අම්මට කියලා තියෙනවා මේ මූ හොඳයින ගුවන් විදිරියට අරගෙන යම්බැද කිය අම්ම කියල න රදරයකෝහටත් ගෙනියන්න කියලා. ඊටබස් ඒ ගිය දවසීද අම්ම එකන අවුරුදු හායේදි හතේද විතර ගිය ඒදම් ඉන අද වෙනකන් මාර්්‍ය කරනවා. අපිට අතීතටයන් ඉද සම්සය අනු අටට වගේ මගේ මතක හරිනම්. ඔබ සෙරස ඉඳදලම් සිරස කඩාගෙන යනවා අලුතෙන් නාලිකාවක් හදන් හරිද කඩාගෙන යනවා යින් කියීන වචනය තේකගනෑ අනිත්ටික හරේ. හෙරු මම එකක්ක යනවා තමාලි පිරිස් තේජ පෙරේර සහන් රන්වල අපි හතර දෙනා තමයි. අපි හතර දෙෙන යනවා ගිහිල්ලා සිරසත් එකේ දවස්සල හැප්පෙන එක විහිළුවක්? හිතන්වත් බෑ ගැන තරන් මාධදය අධරාජයක් ගොඩ නාගෙන හිටිය ැපුුණකිල ගන්ඩාම ඒ එකලන් හිටිය ඒඒ විශේෂත්වය තමයි තරංග කියනවනම් අපිට හම්බුවෙච්ච සංඛ්‍යාතය තමයි එකසී හතයි දශම නමය හිරුව එක ආරම්භ කරනකට එකසිී හතයි දශම නමය ඒ දවස්වල කිසිම වාහනය කහන්ඩ බෑජපන් වාහනය ඔක්කෝවෙන්නේ අනුුවෙන් පල්හැ. එතකොට එහෙමතිෙදී වාහන එකවත් ඇහෙන් නැතිව තියෙන සංඛ්‍යාතයක් එක්ක සිරසත් එක ලොකු ෆයිට් එකද්දීලා මට මතකන කරට කරද පහුකරාද කියලා වැඩේ කරා තමාලි පිරිස්තමකට තමාලි පිරිස්තම ආරම්භක නාලිකා ප්‍රධානයක් ඊට පස්සේ මම.ඒ ඔබ හිරු අරම්භකරතු සාමාජිකයෙක්නේ වැඩස්්‍රහන බලන බොහෝ දෙනෙක් ඔය ගැන දන්න නෑ දෙරනනි සක න න ොඩක් ෙනෙක් දන්න. ඒන ඒක හරි සුන්දරද්දකීමක් ඒන හරි ලස්සන මිනි සුටිකක් ටිය අපිත් එක් දැන් ඒ ලස්සන නැද කැන දන්න. ඒ දවසල හරි සුන්දර මිනිස් සුටිකක්ටිය දැන් සිරසත් එක්න අපට ඇත්තරම සටන තිබ්බේ දැන් සිරසට වඩ උඩින් මොකක් හරරිෝන වනේ තකට ම තම හිර කියෙන නොම දැම්මිඒ ඕ හිරකින නම දැම්මි මබ ඒ නම තමයි ට පස ස. සහ සූරෙන් කිය ඉංග්‍රී සිරිරසා දෙමනට පරිවර්තනය කල්ලා අනිත් නාලිකා දෙික පුජි ාතරෙ රම හරි ආසාභම මේ ප්‍රශ්නය හන්ේ හිර කියෙන නම දාන්න හේතුවත්තියෙනවාද. සිරස කියන්න ඔලුවන ශීර්ෂයට වඩා උඩින්තියන එකක් උඩින්තියනෙක් ඕන න උඩින් තියනෙති මොකක්ද අහසයි ඉරයි විතරණෙ. ඒ ඒ ඇත්තට මේකත් එක තින සටනට දැම්මේ. ම හිතන ඒක සාර්ථකන ග එක පෑනිරම හිරු කියර ලිබව ද කාල කල්පන නෑ එකඒ එක යෝජනාව ආයතනය විසින් ආයතනයේ ඒතකොට හිට පාලන ධිකාරය විසින් ලංකාව ප්‍රකට වෙළඳ සන්නාම නිර්මාණය කරන සමාගම්මලට ඒ වගකින් බාරදීල තිබ්බ ඊට පස්සේවංකවා නෑ මේක හිරු. හිරු දන්නවද හිරු දැම්ම ඔබ කියල . දැ දැ ල ති පය දන්නද කියලා ආරම්භග සමාාජිකයෝ පාලනනාධදිිකාරය ඔක්කොම දන්නවා. ඔබෙන් පසුවතමයි සුදේව අරවිින්ද බිහිවෙන්නේ. නෑ මාර් එකන මම ආයතන ප්‍රධානය වෙලා ඉන්නකොට මගේ හිටිය සාමාජිකයෝ සුදේව හිටියා අරවිින්ද හිටියා එක එතකොට මම හිර එම් එකගේ ප්‍රධානය විදියට ඉන්නකට සුදේවට අරවිින්දිදිය සහන්රන්වල ක්‍රිෂාන්ත දායනන්ද. ක අපිගාමිනී ජයසිංහ ඉතමත් සුන්දර චරිත ොඩක් හිටිය ඉගැදන් දැන්ටත් මාධ්‍යවල ඉන්න එදවසල් හරි තරුණ ජාවයක් තියෙන දෂිත නොවනු ඔබ ට්‍රේලෙ එකක් ලියනවා මතකද හිරුවේද ඔබද නැත න්දන්නන්නේ කද මේක ලියෙන්න මලියන් වා කහමදේ දන්න . ඒ පෘති ටේලස් ගොඩක් ලිය්වා වර්තමානය වෙනම පවිච් කරපගත් තමයි සියල්ලට ඉහලින් සියල්ල දකිමින් සියලු තැන්හි සරණ සියල්ලන්ටම සැකර සිටින කියන එක ප්‍රවෞෘතියට තිබබෙ ඒකත් ඒක තරන්ගහන්නේ ඒ ලගුර ක්ෂර ලපල හරි පුර ලිය අරම හරි යාසයි රයි වනේවා ධර ඔක්කොම සියන්නේ සියන්නේ සයන්න්නේ එහෙම වෙනේව යියන් හරි ආසයි හි ඒක උත්සා කරපු එකක් මංහිතන මේ මෑතක් වෙන. ගලම් පාවිච්ච කර ඔබ ලියනවා මේ මමදනෑ සංකත ඔබ වෙන්න දිකල බතමයි දවස්ස හපු චරි නාලිකාවේ. ඕක තමයි අපි කිවවේ අපිත් එක්ක බෑකිවේ කියර මතකද නෑ ඒක මනමිල ඒක ලියන අරවිද ලොකුගේ අයිකාරන්ට කස්තුරුත්ය දෙන්න. අරවිදත් ඇත්තරමදැ එහම තරංග හරි අඩයිනේ? නිේදකව ඉන්න පුළුවන් ඒකව ඉන්න පුළුවන් ලියන්්ඩයි නිවේදනය කරන්ඩයි කොම පුුවන්ය ඉතාමත් කලාතුරකිින් අරවිද ලි එක අරවිදට හොඳට ලියන්න පුළුවන්. ඒකාදකිව මගේ තැන්නේ ත් නාලිකාවකට කිවේ. මගේත පලවිින් වතවට හ සුන්දර ඒ එතරම් සුන්දර තැනක්. එතනින් ඉවත් වෙලා ඔබ කෙලින් වෙන්නේ. එතනින් ඉවත්වෙලා? මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා මට ඇත්තටම මට නීති පීටේ විභාගඉදම් මගැරුණා මේ තරංග හිරුව එක වැඩ කරන්න ගිහිල්ලා ඒගැනේ මම පැෑටක් නෙවේ පැෑවිසි හතරක් විතර සමාරවෙලාට රෑ එකෙක නැගට රේඩියක දාලාහන සහරට ෙරන්න ඇඳුම් පිටංගිහිල්ල පලිස්ට එක ටෙක් කරනවා එහෙම වැඩ කරේ ට පස මටෙ හරි හස ර වුණ දැන් වාහන්යියි ආයතනයක කන්ට වේරට මංහවාසන එහම පොඩිකාලෙන් ඉන්න තරග ඒ ඉන්න කාලෙ නිකං මොකට දහෙම නිං හිරර වෙලා ඒ වෙලා බඩක් ව දග න්න නෑ ඉතිම එතනින් ඉට පස නිටක්මලාගිය ඇගේ අධ්‍යපන කටයුතු කරගෙන ඉන්නකටතමයි ස්ර්ණවාහිනින් ආරාධනයක් ඇවිල්ල ඒ පුර්ණ කාලන වර්නවා වැටක න ලද දැන්න තික්නෙක් වෙලා. දවරදු පහලාක් තක මන්තන්නේ දැනනට පූර්ණ කාලීනව නීතිච්චෙක්. පූර්ණකාලන ීතික්න. ඔබ ස නීතිච්නෙකට පරාසයන් තියෙනවා බොහෝදනිෙක ඉඩම්මාරවුල් තියනවා නික්ක සාද තියනවා අපරාධ නඩු තියෙනවා ඔබ නියෝජනය කරන්නේ. ං අපරාධ නඩු එකන ඔබට නීතියගෙන ඔහොඳ දෙනුමත් තියනෙනව කොද අපරාධ සම්බන්ක් නිසාවා. ඒකාර එකත් අර දැන් සිවිල් නඩු කරන්න තැන් පත්්‍රික්්ෂ නීතික්ෂ මහත්වර ඕනන ලේකන ගොඩක් එකක් ෆයිල් ගොඩක් එක තැනක ඉඳගෙන හරිීමම තැන් පත් මන සත්ව ටහම එක තැක ඉන්න බෑ මට හරියන්නන්නේ අපරාලන්නන්න ුවං ඉරන් ලංකාවන්න මිනි මොරුව එක්ක දූෂකය හොරු එක්ක වංචාකාරයක්තක් ඉතින් මගේ ෘතය කරග යන හරි දැන් මේ ඔය පුවත් ඉදිරිපත් කිරීමේදී සිද වුණ අමත්තක නොවන සිදුවීම් ගැනක් කතා කරති අම්මතක නොවන සිදුවීම කියන දැන්වා ඒ අමතක නොවන සිදුවීමක් තමයි ඇහුවේ ඔය අපේ හිටපු අගමැතිතුමා සම්බන්ධය දැන්ඒ ඒ සිදුවීම සම්බන්ධයෙන් තව උපසිදුවීම් ගානක් වෙනවා ඊට පස්සේ දැ ඒවත් හරි අමතක නොන සිදුවෙන් ැන් දස්වල අම තුන්සේ හැට වැඩ සහන ඉදිරිපත් කරමින් සිටි එතොට මහමැතිවරණයක් ආසන්නයටාව එතකොට ප්‍රධානක්තුනේ ප්‍රධානීින් විදිහට මහිද රාජ පක්ෂ මෛත්‍රිපාල සිරිසේන සහරණනිල් වික්‍රම සිංහ කියන මහත්වරුන් තුන්සේ හැටත එෙන්න්නට සූදාානමින් හිට. ඇති මහිදරජ පපක්ෂ සහ ෛත්‍රපඵල සිරිසේන කියන මහත්තුරන් සූදානමින් හිට මාත්තක වැඩටහන කරන්න. හැබතින් හිටපුූගරු අකමැති තුමාකික වුව යයිඉන්නන මංගෙන් කියල ඒ වගේ ඒව හරි සුන්දර ඇතින්. දම්මෑගොහොමද කියලා නමුත් ඔබට මාද විදීක් ියට උුත් නෑ කිසීම අමනාපකමක්න දැනටත්ය තුමා ඉදිරි පත් කරන අද බොහොම හොඳ අදහස් ඉදිරිපත් කරන ප්‍රබීන පරිචක්තින්න දේශපාලකයක්නේ අත්දැකම් බහල තින් ඒ ඒ විදිහටම අප උදේ පත්තරේ දැක්ත් කියේ නවා පාර්ලිමෙන් ඉන්නන නෑ තුමා පාලිමෙන්ට ඉන්දෝන්නේ. ජවසම්පන්න බලාපොත්ව ද ඇතුමට කරන්න පුළන් හරි කල්ලා ඉවරණේ එතුම ඉන්ඩඔන්න පහලිමේන්තිේ. එපක්ෂන්න තව තරුණ අපේක්ෂකය කලන්ට ඉට දෙන්නවා. දැ මෙම කාලය තුළ ඩැන් ඔබ බරපතල ප්‍රකාශයක් කරේ එමං හිතනවා කමක් නෑදමටන ට මේ ඔ දේශපාල තුන් සිය හැට අලුත් පාර්ලිමින්තුව මේ මගේ වැඩ සහන් ඉදිරිපත් කරනෙක් විරට කටුතු කරනවා. දශාරඥයන්කින් බලපෑම් ෙඩර නැද එක එකක් තියෙනවා තරංග එක බැලුවත දන්න පස්සේ හුඟක් අයි ජනප්‍රිය වෙෙන්ඩ හිතාගෙනයේ මාත්‍රකාව කරලයට ගෙනවා හැබැයි මුල්ම අවස්ථාවේදී තරුණ පරිසරවේදීන් ටිකක් ඔයාගේ කොල්ලො ටිකක් ඇල්ලකේවා මේ අයේ විල්පත්ව කපාගෙන යනවා. එතකට කවුරුත් දන්නෑ තිහෙම එහම කවුරුත් සටන් පාට මුකත් නෑ. ස්වාමින් වහන්සේෙන තරුණ ස්වාමින්න් වහන්සේ කෙනනිසා අරුණ පිරිසක් එලක විල්පත්ව පාගෙනය නවා මොකද කරන්න එක කියල ඊට පස්සෙ කවුද කියලත් කිව්ව ඇති ඊ ජත ඉතින් එතුමාව ගෙනල්ලා මුලහි දම්ම අපි බොහෝම සතිගානත් තිස්සේ වද්‍යනය කල්ලා ලේකන හෝයලාය පරිෂ්්‍රයන් වලට ගිහිල්ලලා ඊට පස රටට පෙන්වා මෙන්න විල්පත්තුව කපනවා මෙන්න චද්ධිතයා අඩුවන් කරන්න කියලා ඊට පස්සේ ඒ වැඩසටහනිවරුණු හම ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ ජනාධපති නීතිකනවර එක් කතාගරල කිේවා පුතාවයා ප්‍රෝග්‍රෑම් එකන්නේ මේ කරේවා අඩුවක් කතාගල්ල ඉවර කරය කියලා ඊට පස්සේ දැන් ඒකගේ වැඩසටහනන වැඩසටහ නිවරුුණාට පස්සේ තරංග මාස ගානක් යැනකං මට එකක දුරකත නැමුතුන් වෙනවා විල්ල කියනවාමේතන ෙල් ගහක් පලවාට දැන් අමාරු නැද්ද මෙතන ගස් ලබුගහක් පලවා බලන්න ඇද්ද ඒ වැඩක් කරගන්න වැර විදියට හෙම දුරකත නෑමුතුම් රාශක් කව නන්නේ තරජනාව ර්ජන එඊට ඒ කැනෙ ඔයිතත් වැඩ පුරර්ජය ැවිලතන සමහර වැඩ සටා නිවරලලා බැල හිල පට හිතනවා ඔබගේ ඔල්තිය? ගේ නිවේදන කලාවට ආබරණයක් කරගන්න කියලා ආබර නැක් කර ගන්න නව තර ඒ එක ආරක්ෂාවක් ගෘත ඇත්තට මට ලොකු ආරක්ෂාව ඒ ඇනනි සමහර වෙලාවල් වලට සමාරිට ඔබටත් හම්බෙලා ඇති ඔබ සමගසාකච්ඡාවල එදනකොට සමහරයින ප්‍රශ්න කරන්නාව අභියෝගයට ලක් කරන්න ඔයාකොකොම දෙහෙම කියන්නේ. ඔයා දන්නවද එහෙම එහෙම මටත්තාව මූල්කාහේ. ලං මේ කොළඹ දිස්්‍රික්කේ නියෝජනය කරන නියෝජ ඇමතිවරක් තරුණ ඇමතිවරේ ම ආඩු ක්‍රම ්‍යවස්ථාවගෙන දිගින් දිගට මහදී මගගේ අහනවා ඔයයා කොහමද දන්න ම ෝයගෙනෙක් ොයාකොහමද ලෝගෙනෙ විනිසුරුවන් පුතුමා දන්නනවා ීත සම්බන්ධ. ඔතු හිත දීක හන්න දන්න රව හන් ප්‍රශය ම තකට මගේ නිස්පාර්කවරයා මට යෝපිස්තිගින් කියනවා? කියට කියන්න ලෝයගෙන කියල කියන්න මූටක් මේ කියඩ දෙන්න දෙපයගේ මම ඒත් කිව් වෙන හර ැන් දිගටම කිය නොවාකෝම නීතිය ගැනහන් දැන් අන්තිමට මමකිව මත් ඔබතුමා වගේම නීතිනවරේ ඔබතුමාගේ හ නීති දන්නව එකේ ඉති ම හඩට හිටිය. ඔබතුමාගේ නීති විද්‍යාලයටට තමයි මාධගේත් නීතින හබතුමාගේ ාග තම මාත්කය මට හන්ඩ පුලුවන්කිව හම තමයි කටවවා ගත්ත පගේ තුමයි ප්‍රශ්නයක් නීය දන් ැ කිව. ඒ ම දරම ඉතුර ප්‍රශ්න ද හවා එදයිම් පස්සේ අද වෙනකං ඒ ඒ තර්ජනය කරන්න එන්න තරග. ඒ ආරක්ෂාව තියනවා. ඒන දන්නවා මේ ලෝය කෙනෙක් මේ මනි නීති ගෙන දන්න නෙන්නේ සිද්ධිය ගැ දන්නග නෙන්න මට වටපිටාව ගැන අවබෝධයක් තියනවා. ඒක ආබරණයක් නැවේක ආරක්ෂාවක් යනවා. ඔබට එය අලුත් පන විඩයක්. මාධදේ ඇවිදිනවනම් මාධ්‍යේ සැරිසරන්න ඕන්න මාධ්‍යවේදයෙක් පෙන්න්න ඕන්න නිවේදකයෙක් නිවේඩිකාවක් පන්න ඕන්නඒවගේ අබරණයක් අර්ක්ෂක්තිය නොනේ ඕ මං කියන්න ලෝය කෙනෙක් වෙන්න ඕනේ ඩොක්ට කෙනෙක් වෙන්න ඕනේ හැම කියලා හැබැයි දැනෙන් පරි ඇසූ පිරූතැන් තියන්න ඕනේ පොත පත කියවල ඒ දැන් පොත් කියවන්නම කියන්නේ ං. තුර තාක්ෂ දේ ඔසේ හරි මන්ගේ දැනුම පෝෂණය කරගත්ත මනුසේකම් ඉස්රයින්නේ අනි පත්ති පුටුවේ ජනාධිපතිදා අගමැතිද මහාචාරයවරයෙක්ද තරග බලනවැති අලුත්පාලිමේන්තුවේදී දේශපාලකයකින් හරිම කා කලාතුරකින්. ඉ ඒ අර අපි පරිෂයක් ලබල තියෙනවන ඒයා හැඩල් කරනන්න පුළුවක් නැත්තැන් කෙලිමේ කළන් නවා නුණ දන්නෙළ හලානවා. දැයි මංකන මාධ්‍යවේදෙක් වෙනවනන් පරිචේ ලබාගත්තොත් හරිම පහසුයි ඕන තැනක ගිහිල්ලා බොම සරව තමන්ගේ වැඩේ කරලා එන්න පුළුව. සංක අපරජිත්කයන්නේ දෙැ අපී ඕන තරන් හලතියන මර්තමාන සමාජයේ ගායකෙක්වේවා ක්‍රීඩකෙක්වේවා නළුවේෙක්වේවා යුබගෙනෙක් වේවා එකට කතාවක්තිය නොයි කතාවම පට්ට කට්ටක්කාලා. ඒදෙවල් සමහරවෙලාව ටඔබට හහිද ඇති. ංකමර ජිත් කියන්නේගේ පට්ට කට්ටක් කාල මාධ්‍යයේ උඩටම ගෙහිල්ලා නේ තිීචයක් වෙලාද මාධ්‍ය මේ සැරිසර කෙනෙක්. නෑ මම එ ශේත්‍රයන්න පට්ට කට්ටක්ක ඇවිෙන. අරර් මම මේ ගෙදරින් දැදදින අර්ගනකි බංකූට ඉදැදදි කිසි මේ කන හරිම සරලවාව හැබ අවට පස්ස බොහෝ අවස්ථාවලදී ඔයවාගේ වචන වලීම කිරනවා පට්ට කට්ටක් ඇව. ඒ අවස්ථා තින් අසුන්දරයි තරන්ගේ කිය සමහරලාවල්ලට මට හිතන දැන් ඇති මේ මීඩියා කරා දැන් මන්සීර සීයක්ක්ම මගේ නීති්‍ය උරුතීර කාලය ගත කරන්න ඕනේ කෙල ඉදදි ඔන්න මොකක් හරල එඩක් වටනා නොට හිතන වා දාද ඇයට නරක කත්තකොට්ට හැප්ි ඇප්ි ඉන්න ඕනන කියලා ඒ එහෙම ඒ තියනවා හැ හ පස්සේ ආපස්සට හෙරිල බලනකොට හරි සුන්දර ඇති හොඳයි මේ සුන්දර පුද්ගලයා එවගේම මාධ්‍යේවේදී ඔහු ගැන මටත් දෙයක් කියන්නට සාම්‍යෙන් සතියකට මේවැනි සම්පද්දායකන් හතර පස් නහුට දුරගතනමතුම් ලබා දෙනවා ට මත කනන්න ඔබට පලව දුරකතනතුට ලබාදීමේදී ඔබ දුරකතනයටට පිරිිතුර ලබාදුන් ැහැ අනිත් පැත්තර මට කතා කර. මේ ප්‍රමුක සමකරණව එකසිය කකවනි වැඩසරහන. චර කාල කතර පලවෙනි සම්පදදායක ඔබ ඔට ස්තුතිවන්තයක මති එය බැගෙන නිහතමානයකමත්. එය මට ජනකත කරන්න ඕනික මට ලැබුණ සමාජයේ යම් දෙයක් යම් දරදි මතයක් පීරුණම් සංක ගැනට හිතන කියන්න ඕනිකට එකයිම එකව මගේ එක්සිය එක්වනි වැඩසටහනේ ඉතාමත් අපර සුන්දර රිතයක් මේ හමුණේ අපි ගෙදරේදං ටීවියකින් බලපු අපි නමේ ගොඩේ බලපු පර්මානය. බද්තෙගඉතා මස්සු විශේජි කතා හත් සිදු කරල මේ යන්න සුදාන්න වෙලාවේ මාධ්‍යවේදක් සහ නීතිීයෙක් විදියට ප්‍රමුක්ඛ ගැන ඔබට මොකක්ද කියන්න ඔබේ වැඩස්ටහන් කීපයක් ම මම් බැලවා අර සාමාන්‍යයෙන් යුබස්ලා ස්පර්ෂ කරගෙන යන ඉසව්වක්තිය නවනේ සීයට පණක් හැත්තපාකවිත එකම පාරක යනවා ඉතින් මට ඔබව නිරීක්ෂණය වෙන්නේඒ පාරෙන් පිට පැනල වෙනස් වෙනස් දේවල් විශේෂම කුතු හලය දනවන දේවල් ජනතාවට අලුත් අත්්දකින් දෙට සාර්ථකුත් සහ කරගන තියනෙ උත්සාය සාර්ථකවෙලා තියෙන ලොකු ගමක් ඇන්න කොළුවන් තරංග ඔබටත් ප්‍රමුඛටීවකටත් බිහෙවින්ම ස්තූතියි ඒවක සුභ පතනවා දීති මත් අනාගත යක්තියන නිසා. අවස්ථාවලලා බෞදදුන්නට ඔබට දෙරින්දට හැමෝට මිස්ති. බොහොම ස්තූතියේ අරංග කාලෙකට පස්සේ බෝහම සුන්දර කතාබාගේ දෙන්නට වෙලාවක් ලබාදන්නට හ අ හම එමන සංක අමරජිත් සමඟ සිදුකළ කතාාවබහ මෙලසිනිමාවට පත් කරනවා අප අයි දවස්සක මෙවැනි සුදර චරිතක් සංහමය අයි.